ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාණිජ මණ්ඩලය සහ වරලත් ගණකාධිකාරී ආයතනයේ පිරිසක් අද සියම් මහණිකායේ මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. රටේ ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සකස් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් එහිදී දැනුවත් කෙරුණා. අපි යෝජනාවලියේ කරුණු 13ක් යටතේ අපි කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කරන්න පුළුවන් වහාම කරන්න පුළුවන් යෝජනාවන් දේශපාලන වශයෙන් වෙනස් කරන්න ඕන වෙනස්කමුත් ඒ වගේම ආර්ථික වර්ධනය සඳහාත් ආර්ථික ස්ථායීභාවයක් ඇති කිරීම සඳහාත් අපේ යෝජනාවලියේ කරුණු අඩංගු වෙලා තියෙනවා. අපි වෘත්තීය සංගම් ගණනාව එකතු කරගෙන තියෙනවා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේක තව ආයතන වෘත්තීය සමිති දේශපාලන පක්ෂ දැනුවත් කරලා බල කරන්න මේ රටේ ජනතාව මේ රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න කියලා අපි සියලු දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ දේශපාලඥයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් හැටියට කටයුතු කරන්න ඕනේ කියන ස්ථාවරය තමයි අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒක විශ්වාසභංග යෝජනාව සම්මත වුණත් සම්මතුනේ නැති වුණත් අපි යෝජනා කරන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටවන්න ඇමතිවරු 15 දෙනෙක් සියලු දේශපාලන පක්ෂ නියෝජනය වෙන ආකාරයෙන් පිහිටවන්න ඒක අවම වැඩපිළිවෙලක් මත කටයුතු කරන්නේ කියලා. ඒක ඇත්ත වශයෙන්ම විශ්වාසභංග යෝජනාවත් එක්ක බැඳිලා නැහැ අපේ යෝජනාවලිය. විශ්වාසභංගයේ සම්මත වුණත් මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔබතුමාගේ ඉදිරියේ ජනාධිපති අගමැති විපක්ෂ නායකතුමා හම්බුනාද? හම්බුනවා. අපි බලාපොරොත්තු වෙනවා හම්බ වෙන්න. අපි දැන්ටමත් මේ යෝජනාවලිය යවලා තියෙනවා අදාළ පාර්ශ්වයන්ට. ඉදිරියේදී අපි AI විතරක් නෙවෙයි සියලු පාර්ශ්වයන් හම්බ වෙලා අපි කියන්නේ මේක සලකලා බලන්න.